තවත් එක් දිනයකින් අසිරිමත් නත්තල උදා වීමට නියමිතයි. ඒ වගේම තවත් සතියකින් 2021 නව වර්ෂයේ උදා වීමට නියමිතයි. විශේෂයෙන්ම මේ අසිරිමත් නත්තල වගේම නව වර්ෂයට අපිට එළඹීමට සැමරීමට සිදු වී තිබෙන්නේ COVID-19 වසංගතයත් එක්ක. ඒ නිසා නිරන්තරයෙන් අද දිනේදී හෙට දිනේදී ඒ වගේම සති අන්තයේ ඔබ නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්න. ඔබ හුදෙකලා කරපු ප්‍රදේශයක ඉන්නවා නම් හුදෙකලා කරපු ප්‍රදේශයේ සිට ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා පවුලේ අයට සීමා කරලා මේ උත්සව සමරන්න. ඒ වගේම කුමන හේතුවක් නිසාවත් හුදෙකලා කරපු ප්‍රදේශයෙන් පිටතට යන්නට එපා. ඔබ නිරෝධායනයට ලක් කරලා ඔබේ නිවසේ ඉන්නවා නම් ඒ නිරෝධායනයට ලක්වන ස්ථානයේ ඉඳලා මේ සැමරීම් කරන්න කිසිම හේතුවක් නිසා පිටතට යන්න එපා. ඒ වගේම හෙට දිනේදී ඒ වගේම ඉදිරි දින කීපෙදී විශේෂයෙන්ම එක් එක්කෙනා හමු වීමට යාම නැහැදෑ ගමන් යාම සංචාරය යාම සංචරණය සිදු කිරීම සීමා කරන්න. එය හැම විටම මෙම සැමරීම් ඔබේ පවුල ඈත් එක්ක විතරක් සිදු කරන්න විශේෂයෙන්ම අනුපකුරු නිර්මාණය වීම වැළැක්වීම අපේ ප්‍රධාන අරමුණ. දීපවාලි උත්සවයෙන් පසුව කොළඹින් පිට බොහෝ අනුපකුරු නිර්මාණය වුණා. ඒ පොකුරු නිර්මාණය වුණේ මධ්‍යම කඳුකරය ආශ්‍රිත සමහර ප්‍රදේශවල. ඒට ප්‍රධාන හේතුව කොළඹ සිට ඒ ප්‍රදේශවලට පුද්ගලීන් ගමන් කිරීම. ඒ නිසා බස්නාහිර පළාතේ අවදානම් කලාප තියෙන්නේ වැඩිපුර කොවිඩ් රෝගීන් බිහි වෙන්නේ. ඒ නිසා මේ පළාතෙන් පිටතට යනවා නම් ඔබට සෞඛ්‍යමය සදාචාරාත්මක යුතුකමක් තිබෙනවා. මේ රෝගී රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ වගේම ඔබට අපහසුතාවය නැති වෙනවා නම් කරුණා කරලා ඒ ඉන්න ස්ථානයේ රැඳී සිටින්න. ඔබේ ගම් පළාතට මේ රෝගය රැගෙන යන්න උත්සාහ කරන්න එපා. එමෙන්ම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව නිරන්තරයෙන් සිදු කරනු ලබන ස්ථාන 11කදී ඒ වගේම තවදුරටත් ඒ පරීක්ෂණ සිදු කිරීම වේගවත් කරලා තියෙනවා. ඒ සඳහා ඔබේ උපරිම සහයෝගය අපි අපේක්ෂා කරනවා. සමහර විට ඔබ ආසාදිතයෙක් බවට අඳුනා ගන්න පුළුවන්. ඒ ඔබට ලැජ්ජා වීමට කාරණයක් නැත්නම් කොන් වීමට කාරණයක් නෙමෙයි. ඔබට නිසි ප්‍රතිකාර ලබා දීලා ඒ වගේම ඔබේ ආශ්‍රිතයින් නිරෝධායනයට ලක් කරලා මේ රෝගයේ ව්‍යාප්ති වීම පාලනය කිරීම පමණයි සිදු වෙන්නේ. ඒ නිසා ඇන්ටිජන් පරීක්ෂණ වලට සහයෝගය දක්වන්න. Breaking.lk